සම්මා සම්බුදු සරණයි කියලා මම මුලින්ම පටන් ගන්නවා සියලුම ලෝවාසීන්ට. එතකොට මෙහෙම මේ කාලේ ඇතිවෙච්ච විවසංගතේ අපිට අමුතු දෙයක් එහෙම නෙවෙයි. එයාත අතීතයේ පටන් ගත්තම අපි දන්නවා වළගම්බා රජුරන් කාලේ දෙවෙනි රාජ්‍යත්වයට පෙර වළගම්බ රජු පසුබෑහල ඉන්නකොට රුහුණට මේ ඒ වෙනකොට අනුරාධපුරයේ ඇතිල තිබ මහා වසංගතයක් අවුරුදු 12කට වැසි වසින්නේ නැහැ. එහේ මාරයාගේ තියෙන චක්‍රායුධයක්. මේ චක්‍රායුධය අහසට දැම්මොත් අවුරුදු 12කට වසින්නේ නැහැ. වහින්නේ නැහැ. පොළොවට දැම්මොත් බිම අඟලෙන් අඟල කපාගෙන යනවා. මහමෝදට දැම්මොත් මහමෝදේ දියේ සිඳිලා ලුණු පිපෙනවා. ඒ වගේ ඒ කාලේ මහරහතන් වහන්සේලා කෝටි ගණනක් වැඩ හිටියා. කොම්බ බවුන් අඩනවා වගේ අද වගේ නෙවෙයි. අද ඒක ගෑවිලාවක් නැහැ. එදා ඒ හිටියේ ගැමියන් පවා මහජනතාව පවා ඉතාම සංවේදීතාවයෙන් යුතු ධර්මය ගැන පුදුම ඇල්මක් බැල්මක් ඇතුව යහපත් ජීවිතයක් ගත කළා. රහතන් වහන්සේලා පුරාවටම බිහි වෙන්න පටන් ගත්තා. ලෙන් විහාරවල භාවනාවල බවුන් වල කැලෑවේ කඳු උඩ මෙහෙම ඉන්නකොට මාර්යා බලනවා. මාර්යා බලනකොට එයාගේ පිරිවලට එකතු වෙන්න දුරාචාරයේ යෙදෙන මිනිසුන් බොහොම අඩුයි. ඒ නිසා මෙයාට කේන්ති කියලා දම්මල ගැහුව අහසට. අවුරුදු 12කට වහින්නේ නැහැ. ඒතකොට මහා නියගයක් ඇවිල්ලා. මහරතන් වහන්සේලා බොහොම දක්ෂයි හිටියා. ඉඳලා මේගොල්ලන් සක්‍ර දිව්‍ය රාජාව අදිස්ථාන කළා එයාගෙන් පිළිතුරු ලබා ගන්න. සමහර රහතන් වහන්සේලා දිව්‍ය ලෝකයටත් වැඩම කළා. අන්තිමට සක්‍ර දිව්‍ය රාජා තමයි පිළිතුරු දෙන්නේ. මේක මට නවත්තන්න බෑ. ඔබ වහන්සේලාව මම දඹදිවට ගෙන යන්නම්. මම හදලා දෙන්නම්, මවල දෙන්නම් තට්ටු හතක නැවක්. ඒකට ඔබ වහන්සේලා ගොඩ වෙන්නට ඕනි. ඕවා ගොක් කාමදරෝ දහස් ගාණක් මේකට නංවල මේ ධර්මයේ කෙල පැමිණි මහරහතන් වහන්සේලා පස් දෙනෙක් අපි කොහොමත් මේ අපවත් වෙන නිසා මෙහි ඉඳගෙන මේක බේර ගන්න කියලා නැවතිනවා. නැවතිලා අර දැඩි දුෂ්කරතා මැද්දේ මේ සම්බුද්ධ ශාසනයේ සුරකින මේ වැඩපිළිවෙල මිනිස්සු ආරක්ෂා කරන ගෙනිනවා. මේ ගෙන යන ගමම්ම මිනිසුන කන්න බොන්න කිසිම දෙයක් නැහැ. කුඹුරු වතු පිටි කෙසෙල් ගස් පවා වේලිලා ගිහිල්ලා වතුර පොදක් හොයාගන්න අමාරුයි. ඒ වෙනකොට මිනිස්සු කරකොල කියන ගස් වර්ගයේ කොළ කාලා තිනවා. මහරත්න වහන්සේලා 12000ක් සිතුල් පව්වේ එතකොට තිසමහාරාමේ අවට 12000ක් වැඩ හිටියා. දෙගොල්ලම දානේ මිනිස්සුන්ට ගේන්න විදියක් නැහැ. 12000කට එසේ මෙසේ සැපීමක් නෙමෙයි කරන්න ඕනේ. දානේ 12000ම කතා වෙලා මේ 12000යි 24000ම පිරිනොන් පාවා දරනවා. මේකෙන් මිදෙන්න. එතකොට මේ වගේ යුගයක් තිබුණා. මේ මාර්යා කුපිත වීම මිනිසුන්ගේ සිස්සතන් බොහෝ දුරට නරක් වීම හේතුව තමයි මේකට බලපාන්නේ. එහෙම කළා නැවත රාජ්‍ය අතරපත් වෙනකොට මේක ශස්ත්‍රීය කරනව වළගම්බා රජුරුව. මට පිටිපසින් පේන ලෙන් විහාරේ රාවණා පුරාණ විහාරේ පිටලා තින්නේ වළගම්බා ලෙන් විහාරේ වළගම්බා රජුරුව හදපේක වල් බිහි වෙලා විනාශ වෙලා ගියාට පස්සේ නූර යුගයේ නැවත ඉදිකිරීම කළා තියෙනවා. එතකොට මිනිසුන්ගේ සිස්සතන් එකට එක දැන් හැමතැනම පස් කපනවා. පස් කපන ජාවරති දේශබාලංච සම්බන්ධ වෙලා පස් කපනවා. වැලිගොඩ දානවා, ගංගිරු සියල්ලම විනාශ කරනවා. ඊළඟට ගස් කපනවා. ඉවක් බවක් නැතුව, සිත් පිට නැතුව ගස් කපලා පටවන ලොරි පිටින්ම නොයෙකුත් දේවල් වලට. ඒතකොට විශාල ආදායමක් ලැබෙන නිසා එහෙම කරන්නේ. ඒතකොට ගහකට තියෙන මේ වටිනාකම කියලා නිමක් කරන්න බෑ මිනිස්සු හිතන්නේ. ගහේ මුල් දෙනවා, ගහේ ගෙඩි දෙනවා, ගහේ කොළ දෙනවා, ගහේ මල් දෙනවා, ගහේ පොත්ත දෙනවා, බෙහෙත්වලට පංචාංගේම ගන්නවා. අන්තිමට දෙනවා ලී අපිට ඇඳපුටු මේස හදා ගන්න ලී ටික දවස් දෙනවා. ඒවා නියමිත කාලෙදි කපන්න ඕනේ තව පැලයක් හිටවල. එහෙම නැහැ මේක දේශපාලඥ සහ ධන කුවීරයෙක් විදිහට මේක මහා විනාශයක් බවට පත් කරලා තිනවා. ඊළඟට කුඩු ව්‍යාපාරය ගත්තම ඒකත් එහෙමයි. කෝටි ප්‍රකෝටි ගණන් හරි හම්බ කරන්න මිනිස්සු දුරාචාරයට යොමු කරනවා. මත්පෙත් ඉඳලා පටන් ගත්තම අප්‍රමාණ මද්‍රව්‍ය නිසා බුදුහාමුදුර දේශනා කරපු පංචශීල ප්‍රතිපත්ති එහෙම්ම කැඩිලා නැති වෙලා විනාශ වෙලා යනවා. ඊළඟට එකෙක් පරය එකෙක් නැගී සිටින්නට නොයෙකුත් විදිහට මේ අය තර්ක කරනවා. කාගේ හරි දියුණුවක් දකිනකොට ඉරිෂ්‍යා කරනවා. යහපත් හොඳ පිවිතුරු ජීවිතයක් ගත කරනකොට ඔයා නිවන් දකින්න හදන්නේ කියලා අහනවා. මම හොඳටම දන්නවා මේ ගම්පලාති මේ කෝ කාන්තාන් කියපෙන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න අය පන්සලට එනකොට දේවාලේ පන්සලට එනකොට අනවල් කොහෙද යන්නේ? පන්සල් යනකොම නිවන් දකින්න ද යන්නේ. ඒතර පන්සල් යන එක්කෙනාට තිරුද්දයි.
වැස්සකටවත් පන්සලකට ගොඩ වෙන්නේ නැති අයත් ඉන්නවා ඒ අතරේ. එතකොට ගමයි පන්සලයි වැවයි කෙතයි දාගබයි කියන අපේ උරුමය අපිට තිබුණේ. ඒ නිසා ඒකේ වටිනාකම කියලා නිමක් කරගන්න බෑ. බෝධින් වහන්සේ දැකලා, චෛත්‍ය රාජන් වහන්සේ දැකලා, බුදුහාමුදුරන්ගේ මහා ශාන්තවත් වූ මුහුණ පිළිමේ දැකලා මිනිසුන්ගේ සිත සතන් මොහොතකට සුවපත් කරගන්නට මේ කුරිරු සමාජය ඉඩ දෙන්නේ නැහැ. ඒකත් අවඥාවෙන් යුක්තව තමයි බලන්නේ. මෙන්න මේ විපත්‍යයේ ඊළඟට නොයෙකුත් විදිහටම හැලහැප්පීම් සහ යටිඋගුල් ඇදීම් විනාශ කිරීම නිසා වාතය අපි ගන්න හුස්මම් පොදක් පොදක් ගානේ මේ විශ්වයට එකතු වෙනවා, වායුගෝලයට එකතු වෙනවා. ඒවා කොපිත වෙලා විශ්වය පුරාම විසබීජ හට ගන්නවා. අපිට අහිතකර විසබීජ. ඒ හේතුවෙන් තමයි මේ වසංගත රෝග හැදෙන්නේ. මේකට හොඳම පිළිතුර බුදුහාමුදුරු දේශනා කර වදාරලා තියෙනවා. ඊළඟට ඒව ආරක්ෂා කරන සම්බුදු ශාසනය මහා බ්‍රහ්මයා, ඊශ්වර දිව්‍ය රාජා, මහා විෂ්ණු දිව්‍ය රාජා වගේ දෙවිවරු මේක ආසක්ෂ කොටස් වලට බෙදිලා ග්‍රාමසේවක මහත්තයගෙන් පටන් ගත්තම ජනාත්මා දක්වාම යන යාන්ත්‍රණයක් තියෙනවා. රාජ්‍ය ක්‍රියාවලිය, ඒ රාජ නීතිය. එතකොට දැන් අපි වගේ අය ආරක්ෂා කරන දේව නීතිය, දෙවියන්ගේ තියෙන නීතියක්. ඒ රාජනීතිය මේ දේව නීතිය. දිව්‍යන් වුණත් දනුවන් දෙනව වැරදක් කරාම නුරුස්සනවා දෙවියන්, ප්‍රියමනාප භාවයට පත් වෙන්නේ ඇත් ඒ පැත්තකට වෙනවා ඒ උතුමන්. එතකොට මේ පිටිපස්සෙන් පේන රාවණල්ල කන්දේ ඉරිෂුරු පවා බවුන් වැඩුවා. මහා කාලී කියන ඊශ්වරයා බවුන් වැඩේ. එතකොට රාවණ ඊළඟට සුමන ඊළඟට විභීෂණ වගේ දරුවන්ට ඉගැන්වේ මුල් අවදී පාඩම් කියලා දෙන්නේ පුරස්තිරිෂය මේ ලෙන ආශ්‍රිත කරගෙන. මට ඒක සාක්ෂි ලැබිලා තියෙනවා ගොඩක් දුරට. එහෙම කරපු අය දැන් මේ හෝටල් සංස්කෘතියත් එක්කම ඉව බවක් නැතුව ගොඩනැගිල්ලක් ඉදි කළ යුතු තැන් නොකළ යුතු තැන් මහපොළොව ආරක්ෂා කරන කොහොමද සෝදාපාලුව යන එක වළක්වන්න මේ කිසි පිළිවෙතක් අනුගමනය කරන්නේ නැතුව ඉව බවක් නැතුව සල්ලි මත්තෙම නැහීගෙන යකඩවලින් හෝටල්ස් ගානවා, ගොඩනැගිලි ඉදි කරනවා, ඒවට පස සංරක්ෂණය කරන්න ඉඩම ආරක්ෂා කරගන්න හොඟක් දෙනෙක් දන්නේ එකම එක පුද්ගලයා ඉන්නේ මේ මන් දන්න විදිහට. ඒ කොළඹ පළාතේ කෙනෙක්, එයා බොහොම අගේර ගල් වැටි දාලා පොළොව සකස් කරලා වතුර බැසීම සිදු කරලා පොඩ්ඩක්වත් මඩ පාරක් යන්නේ නැහැ. ඒව ආරක්ෂා කරලා ඒ දායාද කරලා තිනවා. ඊළඟට සුද්දාගේ කාලේ අපි ගන්නකොට ඒ මිනිස්සු තේවතු හැදුවට මේ උස්න ඇති සෙවණක් සවුකු ගස්, එරමුදු ගස්, ලංචි ගස් වගේ ගස් හදලා එමල් පිපෙන යටි සේවනයකට කියලා කියන්නේ ගල් වැටි දාලා බොහොම පෙට්ටිකානු දාලා කුට්ටිකානු දාලා ඒව හදලා බොහොම තේවත්තක් නැන්නේ කවදාක්වත් මහා වැස්සක් වෙලාවට බොර පාටට වතුරක් යන්නේ නැහැ. ඒව සංරක්ෂණය කළා. ඒ අයගේ කාලෙදී මේ 1948 නිදහස ලැබෙන්නට පෙර බල්ලන්ට පාරේ ඉන්න බෑ, වෙඩි තියෙනවා. මේ කිරිගෝරිස් කියලා හල්පෙක් කෙනෙක් හිටියා. බල්ලව මරලා වල්ගෙටියක් කපාගෙන එයා අගර යනවා. ඒ ගානට තමයි පතරොන් නිකුත් කරන්නේ සුද්දගේ ආණ්ඩු කාලේ. ඊළඟට හරකුන්ට ගවයන්ට පාරේ ඉන්න බෑ. ඉන්න හරක් බඳින්න කෙනෙක්, එයා අල්ලන් ගිහලා බැඳලා පොලිසිය බඳිනවා. බැඳලා පස්සේ දඩේ ගෙවලා තමයි අවවාද කරලා අරයා මුදා හරින්නේ. එහෙම පාලන ක්‍රම තිබ්බ බල අද අයාලි ගිය බල්ලු හැමතැනම පිස්සු බල්ලොත් ඉන්න ඔය අතරේ. ගැලේ සත්තුන්ගේ පිස්සුද සාධාරණයිනේ නරියන්ට වගේ අයට. නමුත් මේ ගේද ඇති කරන බල්ලෝ, හුරතෙල ඇති කරන බල්ලෝ පිස්සු ඇදුනම මහා විපත්‍යක් වෙන්නේ. විපත්තකින් අසෝබනයි. අම්මට තාත්තට සහෝදර දරුවන්ට එකතන ඉඳලා උන්ගේ හැසිරීම බලන්න බෑ. ඉතින් ඒ වගේ හොඳ කාලයක් තිබුණා. නිදහස ලබාගත්තට පස්සේ අපි අපිට ඕන විදිහට මේ රක්ෂිත වනාන්තර එලිපෙහෙලි කරන්න ගත්තා. සුතක් කාලේ ඔය රිසියුෂන් එක කෝටුවක් කපන්නට බෑ. කෝටුව කැපුව රුපියල් 10ක් දඩ. ඒකට වෙනම ගංසභා රූරල් කෝට් කියලා ගංසභා උසාවි පිහිටෙව්වා. මම පුංචි කාලේ අවුරුදු 7-8 වගේ කාලේ මට ගංසභා උසාවිට මතකයි. අපේ මහගෙවල් ළඟ තමයි ඇල්ලේ ගංසභා උසාවි තිබ්බේ. දර ගානවත් මට ඇහිලා තන නඩුකාර රුපියල් 10ක් දඩ කියනවා. දඩේ ගෙවල තමයි යන්න ඕනේ. ඒ කෝටුවක් කපපු වින්ද අද මහා ගස් පිටින් විනාශ කරනවා. රටට විනාශයක් වෙලා තියෙන ලෝකයට, වායු ගෝලයට. දැන් චීන වගේ රටවල්වල ඔක්සිජන් වායු නැතුව සල්ලි වලට ගන්නවා ඒගොල්ලෝ. ඒ වාතයේ දූෂණය වුණ හින්දා, ගහකොළ නැති නිසා. ඉතින් මේකේ වටිනාකම අපේ
ඇත්තන්ට අවබෝධ වෙන්නේ නැති එකයි තියෙන්නේ අද මේ විපත්ති වලට ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ ඊට පස්සේ ගත්තම නොයෙකුත් වසංගත රෝග මේ ළඟට සුද්දගේ කාලෙදී ඔය අන්නම් ආචාර්යයන්නම් පෙරලවගේ ඉන්න කාලේ පොපිමල් ව්‍යාපාරය කියලා පටන් ගත්තා මැලේරියා උවදුර පවතින දැඩි දුෂ්කර සහිත ප්‍රදේශ වල රන්රාදුවේ පොළොන්නරුව වගේ ප්‍රදේශ වලට ගමන් කළා ගෙවල් ගාන ගිහිල්ලා ගම්මාන ගාන ගිහිල්ලා ජනපද ගාන ගිහිල්ලා ආධාර සහ බෙහෙත් තේත් බෙදා හැරියා ඒ අය බොහොම දුරදක්න නුවණින් වැඩ කර ආචාර්යයන්ම් පෙරේර වගේ අය එතකොට ඊට පස්සෙත් නොයෙකුත් විපත්ති අපිට ඇවිල්ලා තියෙනවා මේක අමුතු දෙයක් නෙවෙයි මිනිසුගේ සිත් සතන් තුළ ඇතිවන ක්‍රියාවන් සහ සිතිවිලි හරි පාප කර්ම නම් ඒකෙන් වෙන්නේ අයහපතක් වෙන්නේ සම්පූර්ණ වායු ගෝලයේ විනාශයටපත් වෙනවා සෝසුසුම් හෙලනකොට එහෙම වෙනවා මම සුවපත් වේවා මං වගේම අනිත් අය සුවපත් වේවා කියලා කියනකොට ඒ සබහා ධර්ම හරි ආසයි ගහකොළ මේක උරා ගන්නවා සතා සීපප් පවා සුවපත් වෙනවා ගහකොළ ඇරදොල ගංගාවලට සතා සීපාවට අපි ආදරය කරන්නට ඕනි ඒක හුරතල් කරන්න ගෙදර හදාගන්න නෙවෙයි එනේ ඉන්නට මෛත්‍රිය පතරවන්නට ඕනි එතන මේ සිස්ස තන්න එක්ක සිටිවිලිත් එක්ක අපිට තියෙන උසතින වායු ගෝලය නිරන්තරයෙන්ම සුද්ධ පවිත්‍ර වෙලා අපිට යාපතක්ම ගහකොළ සහ සබහා ධර්මයේ පරිසරයට ආශිර්වාදී හිමි වෙනවා ඒ නිසා අපි ප්‍රථමයෙන්ම දැන් අපේ හිතට තට්ටු කරලා හදවත තට්ටු කරලා අහන්න ඕනි කාලේ මේ ඇවිල්ලා තියෙන්නේ මේ කාලෙදී හොඳ යාපත් බුදුහාමර දේශනා කළ ධර්මයේ එදාටත් ගැලපෙනවා වගේම අදට අජලපෙනා වගේ මතුවටත් මේ තරම් භෞතික වශයෙන් කොයි තරම් දිනු වුණත් මේ ධර්මයේ තුන් කාලයටම උචිත විදිහට බුදුහාමුදුරු දේශනා කරා බුදුහාමුදුරු මනවින් දැක්ක මේ සියල්ලක්ම එතකොට ඒ වගේ සිතුම් පැතුම් ඇති කරන්න මිනිස්සුන්ගේ සිත් සතන් හරි අමාරුයි ඒකට හිත හිස් කරගන්න ඕනි අපි කියනවා යකඩක මල බැඳුනම ඒකේ වතුරයක්වත් බොන්න බෑ පයිප් එකකින් වතුර ගන්නත් බෑනේ මේ මලකඩ හිත ඇතුලේ තියෙන මලකඩ සුද්ධ පවිත්‍ර කරගන්න ඕනි ඒක තමන්ගේ සිතිවිලි වලින්ම හැබැයි බුදුහාමුදුරු ගැන මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම දාර්ශනිකයන් වහන්සේ ශ්‍රේෂ්ඨම මනෝ විද්‍යාඥයා ශ්‍රේෂ්ඨම වෛද්‍යවරයා ශ්‍රේෂ්ඨම ගුරුවරයා ආයි කෙනෙක් නැහැනේ බුදු කෙනෙක් හැරෙන්න උපදින්න. එතකොට බුදුහාමුදුරුවෝ නිකන් නෙවෙයි මේව දේශනා කරේ. බොහොම අමාරුවෙන් සාරාංශකේ කල්පලක්ෂයක් තිස්සේ පෙරුම් පුරාගෙන අත්දැකීම් ලබාගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ඇවිල්ලා තමයි සිද්ධාර්ථ කුමාර වෙලා බුදු බව ලබාගෙන රජකම සීළු දේවල් අතහැරලා පිසියල්ලම නැති වෙනව වෙනස් වෙනව නොවෙනස් වෙන තැන මොකද්ද කියලා නිවන් මඟ හොයාගන්නේ ඒක හරි පහසුයි හැබැයි මුලින්ම ඉන්න ඕනි පංචිල් පද පහයි පංචිල් පදකයි සීමාවේ ඉන්න උත්සාහ ගන්න එක්කෙනාට ඇස් දෙකින් දකින පිවිතුරු සුන්දර ලෝකේ නෙවෙයි පේන්නේ නුවණින් දකින මේ සැබෑ ලෝකයේ ඉදිරියේ පේනවා මිල අහසතෙක් පේන මානේ තට්ටු ගොඩ නැගල යදුවට පේන තෙක් මාන ඉඩකඩන් තිබ්බට බහණ්ඩාගාරේ පුරලා රන් රිදී මුතුමැණික් තිබ්බට මැරෙනකොට කිසි දෙයක් ගෙනියන්න බෑ දැන් මට අවුරුදු 71යි වයස 71 වෙනකොට දැන් තරුණ කාලේ කාපු කෑම කන්න බෑ දැන් ඒ වගේ වැඩපොළ කරන්න බෑ මේ වගේ මේක අපි තරුණ කාලෙම ප්‍රත්‍යක්ෂ කරගත්තා ඊළඟට අනිත් අයත් හිතන්නට ඕනි කොයි දේවල් තිබ්බත් ඇයි මේ මොකද්ද කරන්නේ මිනිස්සු තල්ලලා පෙළලා අයහපත් දේවල් නොගලපෙන දේවල් කරලා අපි ධනය රැස් කරගත්තට අපි මාලිගාවල ජීවත් වුණාට අනේ මේ වගේ කවදාකවත් කිසි පිළිසරණක් නැහැ ජීවත් වෙන්න ඕනේ ඇති තරම් වාහනයක් හොඳ නිවහනක් ආදායම් මාර්ගයක් දුවා දරුවෝ මේ ඔක්කොම ඕනේ ඒකේ ප්‍රමාණයක් තිබිය යුතු හැම කෙනාටම ලෝවාසීන් හැමදෙනා මේ වෙලාව හිතන්න ඕනේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා වාසී රටේ ලෝකේ කොයි මුල්ලක හිටියත් ඒ අපි ගෙනාපු දේ පිනගේ නූල් පටක් නැතුව ඉපදෙනවා මරණාසන්න මොහොතේදී මිනි පෙට්ටියට දානකොට ඇඟේ නූල් පටක් නැතුව තමයි මරණය තැම්පත් කරලා උඩින් රෙදි පිළියන්දවන්නේ කිසි දෙයක් අපිට ගෙනියන්නේ නැහැ මේ ආත්මෙදි කරන පින ඊළඟ ආත්මෙදි හේතු වාසනා වෙනවා අපි මේ මනුස්සයල උපදින්න සංසාරේ පුදුම තරම් පිනක් කරලා තියෙන්නට ඕනි මේ පින් බල මහිමයට තමයි අපි මේ ඉපදෙලා තියෙන්නේ අපි ලබාගෙන ලබාගත් ඒ උපතින් ගෙනාපු වාසනාව අනුව අපිට සෑම දෙයක්ම හිමි වෙන්නේ. එහෙම නැත්නම් මිනිස්සුන්ට ඕනි පින, පින ඇරෙන් පින නැත්තම් කිසිම දෙයක් කොයි තරම් උත්සාහ කරත් අපිට ලැබෙන්නේ නැහැ. අද තියෙන හොඳම දේ තමයි සබහා ධර්මයට ආදරය කරන්න. බුදුන්ට දෙවියන්ට ආදරය කරන්න. අම්මට තාත්තට ගරු කරන්න. වැඩිහිටියෝ ගුරුවරු
කියන දෙයක් පිළිගන්නට ඕනේ හිත දෙවරක් හිතලා බලන්නට ඕනේ පුංචි එකෙක් හරි කමන්නේ අවවාදයක් ආදර්ශයක් දෙනවනම් ඒක අපි පිළිපදින්නට ඕනේ ඒක ඒ අයගෙනුත් ඉගෙන ගත යුතු බොහෝ දේවල් තියෙනවා මම උගතා මම ඥානවන්තයා මම බලවතා කියලා ඉඳලා හරියන්නේ නැහැ කවදාකවත් ඒක තමයි මෝඩකම කියලා කියන්නේ ඒ නිසා බොහොම නිර්හංකාර වෙන්න ඕනේ අඹ ගහක ගෙඩි හැදුනම අතු නැමෙනවා ගොයන් තරල පැහෙනකොට බිමට නැමෙනවා නම්මිශීලී වෙන්නට ඕනේ එතකොට තමයි ලෝකේ හැම දෙයක්ම හොඳ දේවල් ග්‍රහණය කරගන්නට පුළුවන් මෙන්න මේ අනුව අදට ඇතිලා තියෙන ලෝක වසංගතයට හොඳම පිළිතුර මේකට බය වෙන්න එපා කොයි වෙලාවකවත් තමන්ගේ නරක වෙලාව තියෙනවා නම් අපල තියෙනවා නම් අනිවාර්යයෙන්ම විසබීජ ශරීරයට ඇතුල් වෙනවා ඒක වළක්වන්නට බෑ අන්තයටම අපි පරිස්සම් විය යුතුමයි ඒ ඒ නීති රීති සා ඒ රෙගුලාසි අපි අනුගමනය කළ යුතුමයි නමුත් බිය වෙන්නට එපා ඉපදෙනකොට අපි මරණය අරගෙන ඉන්නේ අනිත් අයට බෝ නොකර සමාජයට අයහපතක් නොකර ඉන්න ඕන ඉඳා අපි පරිස්සම් විය යුතුයි නමුත් ඔබලාට වෙලාව හොඳයි නම් සිතවිලි හොඳයි නම් මේ වසංගතයේ කීයකටවත් වැළඳෙන්නේ නෑ නෑ මයි කියලා මම සාතික් කළ මේ අවස්ථාවේදී කියනවා